සුබ දවසක් ආදරණීය දුවේ පුතේ අපි ඊය සතියේ සාකච්ඡා කරා සද්ධර්මාලංකාරයේ විචාර ප්‍රශ්නයක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා සද්ධර්මාලංකාරයෙන් කොහොමද පැරණි ලාංකීය ජන සමාජය නිරූපණය වෙන්නේ සහ ජනතාවගේ ජීවන තත්ත්වය කොහොමද එකෙන් නිරූපණය වෙන්නේ කියන කාරණය එතකොට අපි අදත් සාකච්ඡා කරන්න යන්නේ මම ඔයගොල්ලොත් එක්ක ඒ වගේම විචාර ප්‍රශ්නයක් අපි අද සද්ධර්මාලංකාරයෙන් පොඩ්ඩක් එහාට යනවා पूजावली विचार प्रश्न तम अभी अद साकाचा करे गोड़क गोड़क धरव पूजावली अतारेन वहार धरव पूजावली प्रश्न उत्तर लियन वरी अभी अद पूजावली पीली बंद कथ मग प्रश्न तम पूजावली कतूर बुद्धपुत्र हिमियो विविध श्रेष्ठ के मुहुकुरागे धनुम की युक्त हिमिनम की निर्दिष्ट कथा असुरे उक्त कियमन सत्यताव विमसन्न यथकट දැන් ඔන්න අපි අද කතා කරන්නේ මේ බුද්ධපුත්‍ර හිමියන් තුල පැවති විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව පැවති දක්ෂතාවය. දැන් අපි දන්නවා පූජාවලිය රචනා කරන්නේ සද්ධර්ම රත්නාවලිය රචනා කරපු දඹදෙනි යුගයේමයි නේ. එතකොට දඹදෙනි යුගයේ බුද්ධපුත්‍ර හිමියන් විසින් තමයි එහෙම නැත්නම් මෛරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් තමයි මේ පූජාවලිය ග්‍රන්ථය රචනා කරන්නේ. එතකොට මේකේ කොහොමද උන්වහන්සේ විවිධ භාෂාවන් පිළිබඳව තිබුණ හසල දැනුම කොහොමද මේ ග්‍රන්ථයේ තුලින් විදහා දැක්වෙන්නේ මම ලොකුවට ප්‍රශ්න පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ නැහැ නමුත් ඔයගොල්ලොන්ට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරුණු ටික මම මෙතනදී ඔයගොල්ලොන්ට කියනවා මොන වගේ උද්දృత පාඩද අපිට මෙතනදී යොදා ගන්න පුළුවන් කියන කාරණේ ඒ ඔස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සාර්ථක පිළිතුරක් මේ ප්‍රශ්නය ආශ්‍රයෙන් නිර්මාණය කරන්න. අපි දැන් සද්ධර්ම මේ පූජාවලිය කියවගෙන යනකොට පුතේ අපිට හම්බ වෙනවා උන්වහන්සේ තුල තිබුණා සාහිත්‍ය කෙරෙහි හසල දැනුමක් නේ. සාහිත්‍ය පිළිබඳව දැනුම තියෙන නිසා උන්වහන්සේ ග්‍රන්ථකරණයේ දෙන්නේ. එහෙනම් සාහිත්‍ය පිළිබඳව හසල දැනුමක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම තමයි උන්වහන්සේට වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමක් තිබුණා. අපිට පැහැදිලි වෙනවා නේද ජීවක වෛද්‍යවරයාගේ කතා වස්තුවේ තුලේ. උන්වහන්සේට තිබුණා වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැනුමක්, බෙහෙත් වර්ග පිළිබඳව දැනුමක්. නේද? ලෙඩ වර්ගවලට මූලය මේ පිළිබඳව දැනුමක් උන්වහන්සේට තිබුණා. ඊළඟට උන්වහන්සේට කුෂිකර්මාන්තය පිළිබඳව දැනුමක් තිබුණා. ඒක නිසා තමයි අනුරුද්ධ කුමාර කතා වස්තුවේ තුලේදී කුෂිකර්මාන්තය පිළිබඳ උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ. හරි අපිට ඔය සාධක තුන හොඳටම ප්‍රමාණවත් පුතේ පිළිතුරක් ගොඩනගන්න. එහෙනම් ඔය සාධක ඔස්සේ අපි අපේ පිළිතුර ගොඩනගන්න ඕන. දැන් බලන්න ඔයගොල්ලොන්ගේ මෙන්න මේ විදිහට තියෙනවා ජීවක වෛද්‍යවරයාගේ කතා වස්තුව ඇතුලේ. අගොල්ලෝ මේ වෙද්දි පාඩම් කරගෙන ඇත්තේ නේ. නුඹ හිස මත්තලොංග භෝජන නම් පණුවෝද දෙනෙක් අටගත්හ. එයින් එකෙක් මහත එකෙක් කුඩාය. මහත් පණුනුඹ ඉස්මුල් පස් දවසින් කාණිමවයි. කුඩා පණුනුඹ ඉස්මුල් සත් දවසින් කාණිමවයි. ඔහු දෙදෙනම තම තමන්ගේ ශාස්ත්‍රයෙන් පණුවන් දෙදෙනා වෙන වෙනම දුටහ. දැන් බලන්නකො මේ රජගහ නුවර 80 කලක් දන ඇති නේද සිටානන්ගේ ශීර්ෂාබාධයක් හටගත් අවස්ථාවේදී ඒක රෝග නිධානය මේ ජීවක වෛද්‍යවරයා පැහැදිලි කරනවා. එහෙනම් මේ ජීවක වෛද්‍යවරයාගේ කොටස ලියන්නේ කවුද? මෛරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියන්. එමන් නැත්තම් පූජාවලි කත හිමියන්. එහෙනම් පැහැදිලි උන්වහන්සේට තිබුණා මේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව දැනුම පුතේ. එතකොට අපිට මේකේ විස්තර කරන්න පුළුවන්. ශීර්ෂාබාධ සඳහා හේතු වන හේතුපාදක උන්වහන්සේ දැනගෙන හිටියා. ඇත්තම් පණුව නේද අපගේ අපි දන්න අපේ ශරීරයට අහිතකර වෙන විවිධ බැක්ටීරියා දිලීර වගේ තමයි මේ විවිධ පණුව පවා හැට ගන්න පුළුවන් හේතුකාරකයක් වෙන්න පුළුවන්. එතකොට ඒවා පිළිබඳව පවා උන්වහන්සේට දැනුම තිබුණා. ඒවා සුව කරන ආකාරය පිළිබඳව ඊළඟට බලන්නකෝ. ඒ වේලෙහි ජීවකයෝ සිතානන් ඇඳක උඩු බලා වැද හොවා සිය ළඟ නොතැලිනසේ ඇඳහා එක්කොට පටපිලියෙන් වෙලා සිතානන්ගේ ඉස්දොර වැද හිඳ සූක්ෂම වූ සතක්ගෙන සිතානන් ඉස්බොල්ල පල තුන් සන්ධිය වෙන්කොට ඉස්මුල් කන පණුවන් දෙදෙනා සැත්තුඩින්ගෙන එළියේ ලූහ. දැන් බලන්නකො පුතේ රෝගය කිව්වා විතරක් නෙමෙයි රෝගය සුව කරන බෙහෙත පවා කිව්වා. එහෙනම් උන්වහන්සේට වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ පුතේ හසල දැනුමක් තිබුණා. දැන් ඔයගොල්ලෝ තව විස්තර කිරීම කරන්න ඕන. ඊළඟට තව බලන්නකො ඖෂධයකට නොතරම් වූ
කිසියම් ද්‍රව්‍යයක් නොදක ආචාර්යින් කරා අවුත් ස්වාමීනි මේ මිනිස් ලොව නම් పూర్වෙහි ඖෂධයෙන්ම මවන ලද ඖෂධ ගතිකාවක් වෙන්න ඖෂධයකට නොගත හැකි වස්තුවක් නොලදිනි කියන මේක ඖෂධ ගතිකාවක් ඖෂධ කලයක් ඖෂධ දාලා තියෙන ඇයි ප්‍රයෝජනෙට ගන්න බැරි ඖෂධයකට ගන්න බැරි ගහක් මුලක් ගෙඩියක් පොත්තක් මේ ලෝකේ හොයා ගන්න නැහැ එක බෙහෙතකට හේතුවක් වෙන ශාකයක් තවත් බෙහෙතකට අහිතකම රෝගයකට අහිතකර දෙයක් වෙන්න පුළුවන් ඒ පිළිබඳව උන්වහන්සේට තිබුණා දැනුමක් ඔන්න පුතේ අපිට සාධක උදාහරණ තුනක් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව කියන්න හරි ඊළඟට අපි කතා කරමු උන්වහන්සේ පිළිබඳව පුතේ උන්වහන්සේ සතුව තිබුණ කුෂිකාර්මික දැනුම පිළිබඳව විවිධ ශාස්ත්‍රණේ නේද දැන් වෛද්‍ය ශාස්ත්‍රය වෙනයි කුෂිකර්මාන්තය වෙනයි බලන්නකෝ සීසෑමනම් තුලම් බදනාසේ උගහට දෙක නගුලෙක වියදඩෙක පිටවකෙක බඩවකෙක නිමුණෙක කෙවිල්ලක අවකැටෙක සීවැලක පෙරගිලියෙක පසුගිලියෙක වියමෑයක සීරෑන දෙකක අමුතු බාණෙක මේ විදිහට තියෙනවා මොකේද අනුරුද්ධ කුමාර කතා වස්තුව ඇතුළේදී උන්නහන්සේ වීවගාව සඳහා අවශ්‍ය මූලිකම තැන ඉඳලා අස්තන්න නෙලා ගැනීම දක්වා කොටස හරි අපූර්වට මේක ඇතුලේ විස්තර කරනවා පුතේ එතකොට මේ විස්තර කිරීම ඇතුලේ උන්වහන්සේ ගාව තිබුණ කුෂිකාර්මික දැනුම පිළිබඳව අපිට මනාව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා බලන්නකෝ නේද සීසෑම කියලා කියන්නේ හරියට හුලම් බඳිනවා වගේ දෙයක් අපිට පුළුවන් ද හුලඟ බැඳලා තියාගන්න පුතේ බෑ අමාරුයි නේද අන්න ඒ වගේ තමයි මේ සීසෑම ඊළඟට කියන කුෂිකාර්මික උපකරණ ඒක සම්බන්ධයෙන් ඉන්න පුද්ගලයෝ මේ හැම දෙයක් පිළිබඳ උන්වහන්සේ අපූර්වට මේ කතා වස්තුව ඇතුලේ ඉදිරිපත් කරනවා. තව බලන්නකෝ. සීලටි කුඹරෙක් වී නම් තුන් සාරමසක් රැක්ක මැනව. මාවී කුඹරෙක් වී නම් සමසක් සත්මසක් රැක්ක මැනව. වී වගාවේ දැන් දන්වනේ බීජය මොකක්ද වීනේ. එතකොට මේ වී කොච්චර කාලයක් රකින්න ඕනද? පැලවෙන්න කොච්චර කාලයක් යනවද? ඒක පුතේ වී වර්ගයනුව වෙනස් වෙනවා. අපි ඒක දන්නවා තුන් මස් වී කියලා කියනවා පස් මස් වී කියලා කියනවා එතකොට ඔන්න ඔය විදිහට ඒ වී වර්ග පැලවෙන්න ගත වෙන කාලය පම උන්වහන්සේ දැනගෙන හිටියා අන්න අපිට පැහැදිලි උන්වහන්සේට කුෂිකර්මාන්තය පිළිබඳ පුතේ හසල දැනුමක් තිබුණා කියන කාරණය එතකොට වෛද්‍ය ශාස්ත්‍රය කුෂිකර්මාන්තය විතරක් නෙමෙයි මම කිව්වා උන්වහන්සේට තිබුණා සාහිත්‍ය පිළිබඳවත් දැනුම නේද ඒක නිසානේ පොත ලියන්නේ ලස්සනට ඒ නිසානේ අපි අද උගන්වන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න. එහෙනම් අපි බලමු උන්වහන්සේට සාහිත්‍ය පිළිබඳව තිබුණ දැනුම මොන වගේද කියලා. ආ බලන්නකෝ. දැන් ඔයගොල්ලොන්ට මේ නිර්දිෂ්ට කතාවස්තු දෙක කියවද්දි හම්බ වෙනව මොනවද? උපමා, රූපක, අනුප්‍රාසවත් බස්සහර, කෙටි වැකි, දිගු වැකි නේ? ඊට පස්සේ සංකල්ප රූප නන්වන භාෂාවක් නේද? මනාව ගැලපෙන අවස්ථා හා සිද්ධි නිරූපණයන් මේගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට මෙන්න මෙව තමයි උන්වහන්සේගේ සාහිත්‍යමය හැකියාව. සාහිත්‍ය පිළිබඳ උන්වහන්සේට තිබුණ දැනුම. භාෂාව ක්‍රමවත් හසුරවන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණා. ඒ වගේම බලන්නකෝ. මෙලවත් වැඩවේයි, පරලොවත් වැඩවේයි, තම තමන් පලන් පලන් දහස් ගණන් ඔය විදිහට හරියට කාව්‍යමය භාෂාවකට සමීප විදිහට මේ පූජාවලිය ඇතුළේදී භාෂාව හසුරවනවා අපි කියන අනුප්‍රාසවත් වෙකි රසවත් යදාගෙන තියෙන පූජාවලියට මේ භාෂාවක තියෙන මේ ලක්ෂණ පිළිබඳ උන්වහන්සේ දන්නේ උන්වහන්සේට සාහිත්‍ය පිළිබඳව පුතේ දැනුමක් තිබුණ නිසා ඊළඟට බලන්නකෝ සුලන් බදන්නාසේ ගිනිගත් කයක්සේ අලුයම දැමූ කෙල පිඩක්සේ පර්වතයකින් වැටුණු කලක්සේ උපමා යොදාගත්තා තමන්ගේ භාෂාව රසවත් කරන්න තමන්ගේ සාහිත්‍යමය දැනුම විෂද කරන්න එහෙනම් පුතේ අපිට පැහැදිලි මේ මොකද පූජාවලිය කතුවර බුද්ධ පුත්‍ර හිමියන්ට තිබුණ පුතේ සාහිත්‍ය කුෂිකර්මාන්තය හා වෛද්‍ය ශාස්ත්‍රය කියන විවිධ ශාස්ත්‍ර කරා විහිදිලා ගියපු හසල දැනුම එහෙනම් අපේ ප්‍රශ්නයට අවශ්‍ය කරන කරුණු අපි ගොඩනගා ගත්තා එහෙනම් අපිට පුළුවන් අවසානෙට මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා දුන්නා වගේම ප්‍රශ්නෙන් අපේ පිළිතුර අවසන් කරන්න. එහෙනම් අපි දැන් දන්නවා
ඔන්න පූජාවලිය ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා මම මේ සඳහා පොඩි ප්‍රවේශයක් ඔන්න ඒගොල්ලොන්ට දුන්නා. හරි. එහෙනම් මේ වගේම තවත් විචාර ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඒ වගේම පුතේ ඔයගොල්ලන්ට දැනුම් දෙන්න තියෙන පුංචි පණිවිඩයකුත් තියෙනවා. මම මේක කලිනුත් අපේ channel එකේ නෝ ඔයගොල්ලොන්ව දැනුවත් කරා. මේ තියෙන්නේ මම විසින් රචනා කරපු පොතක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට විභාගය සඳහා උදව් වෙන අත්තනක් වෙන විදිහට නිර්මාණය කරපු පොතක්. මේකේ පූජාවලිය වගේම සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරය සහ වැද්දේක මේ වගේම ජාතක කතා කියන කොටස් පිළිබඳව ඔයගොල්ලන්ට විචාර ප්‍රශ්නකට කොහොමද පිළිතුරු ගොඩනගා ගන්න, ඒ වගේම කොහොමද අවබෝධය ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ, අවස්ථා සම්බන්ධයට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා පැහැදිලිව කියලා දීලා ඔයගොල්ලන්ට සමහර ඒවට මම පිළිතුරුත් සපයලා, ඒ වගේම ඔයගොල්ලන්ට පිළිතුරු සැපයීම සඳහා ප්‍රශ්න කිහිපයකුත් මම මේ පොත ඇතුලේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ පොත කවුරු හරි කෙනෙක් මිලදී ගන්න කැමති නම් පුංචි මුදලක් වෙන්නේ මිලදී ගන්න කැමති නම් මට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න, මම ඔයගොල්ලන්ට විස්තර දෙන්නම්. ගොඩක් ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට පන්ති නොයා ඉන්නවා නම් මේක ගොඩක් හොඳ විසඳුමක් පුතේ. මම විශ්වාස කරන විදිහට ඔයගොල්ලන්ට ලොකු අත්දැකීමක් වෙයි ඔයගොල්ලොන්ගේ විභාගය සාර්ථක කරගන්න. හරි. ඒ පුංචි පණිවිඩෙත් එක්ක මම එහෙනම් වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. අපි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.